පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඉන් පස්සේ ඔවුන් අල්ලගන්නේ ඕනෑම ගෑණියෙක්ට ගහන්න පුළුවන් ලේසිම විදිය චරිතය. ඒ විදිහට ඔවුන් දැන් මේ දෙවනි ප්‍රයත්නය විදිහට මගේ චරිතය ඝාතනය කිරීම සඳහා මේක ඉතාමත් මම වගකීමෙන් කියනවා. කිසිම විදිහකින් මේ වගේ සංවාදයක් මම රංජන රාමනායක මන්ත්‍රීතුමා විතරක් නෙවෙයි කිසිම මන්ත්‍රීතුමෙක් එක්ක මේ වගේ මන්ත්‍රීතුමෙක් හෝ මන්ත්‍රීතුමියක් කිසිම කෙනෙක් එක්ක මේ වගේ සාකච්ඡාවක් මම කතා කරලා නැහැ. මම අභියෝග කරනවා. පුළුවන් නම් මේ ඇත්ත හඬපට එළියට දාලා පෙන්නන්න. මේවා මේ විදිහට මේ කාගේ හරි ජීවිතයක් විනාශ කරන්න බලාපොරොත්තු වෙන දේවල් කරනවා නම් මම ඔබෙන් අහනවා මේ හඬපට සංස්කරණය කර කර සමාජ මාධ්‍ය වලට දාන පුද්ගලයන්ගෙන් ඔබලටත් අම්මලා ඇති බිරින්දෑවරුන් ඇති කවුරුම නැත්තම් සහෝදරියක් ඇති දරුව නැත්තම් දියණියක් නැත්ත අඩුම ගානේ අම්මා කෙනෙක් ඇති. ඔබ කල්පනා කරලා බලන්න මේ කාන්තාවකට මේ කරන අපහසේ තවත් කාගේ හරි තව අම්මා කෙනෙක් කාගේ හරි තව බිරිඳක් කාගේ හරි තව සහෝදරියක් කාගේ හරි තව දුවෙක්. ඒතර මේක කවදාද දවසක ඔබට කැරකිලා එන දවසට. මොකද මේ මේ විශ්වයේ තියෙනවා කර්මය කියලා දෙයක්. මේ කර්මය කවදාද දවසක ඔබටත් ඒ විදිහටම කැරකිලා එනවා. ඒ වගේම තමයි මේ වෙනකොට මාව මේ තාමත් නරක චරිතයේ හොඳ නැති කාන්තාවක් විදිහට සමාජය අතරට ගියාම දුමින්ද සිල්වා කියන පුද්ගලයාට යම් දවසක ජනාධිපති සමාව හම්බෙලා ඔහු එළියට එනකොට ඔවුන්ට හරි ලේසියි ඒක සාධාරණීකරණය කරන්න. ඔවුන් හිතනවා මම එතකොට මම මේ ජනතාව අතර අප්‍රසාදයට පත් වුණොත් ජනතාව මාව පිළිගන්නේ නැති තත්වයකට පත් වුණොත් මම කියන කිසි දෙයක් ජනතාව පිළිගන්නේ එකක් නැහැ. ඒ නිසා දැම්ම මාව ජනතාව අතර අප්‍රසාදයට පත් කළා මගේ කටවහන්න තමයි මම උත්සාහ කරන්නේ. මම ඉතාමත් වගකීමෙන් කියනවා හඬපට වලට මගේ කටවහන්න පුළුවන් නම් ඒ හඬපට වලට බය වෙන කාන්තාවක් නම් මම පළවෙනිට බය වෙන්නේ. මට කිසිදු බලයක් මුදල් බලයක් කිසිම බලයක් මුදල් බලයක් දේශපාලන බලයක් කිසි බලයක් නැති අවස්ථාවක 2011 එවකට තිබ්බ ආණ්ඩුවත් එක්ක ආණ්ඩුවේ ප්‍රධානින් එක තමයි මම හැප්පුණේ. මම කුඩුකාරයොත් එක්ක හැප්පිලා තිනෝ මිනිමරුවොත් එක්ක හැප්පිලා තිනෝ අවසානයේ මම මගේ ඉලක්කය වෙත ගමන් කරලා තිනෝ. මම ඒ නිසා ඔය හඬපට වලට මාව නිහඬ කරන්න බෑ. Breaking.lk